මෙල්බර්න් වල 2011 හදමින් තිබ්බ චැනල් 9 බිල්ඩිමට ක්ලීන් කරන්න උදේම කොළු ගැට එක්කෙනවා. පොරගේ නම චමිඳු. ලංකාවේ ඉඳලා ස්ටඩි කරන අපු කොල්ලෙක්. පොර සුපුරුදු පරිදි ලැට් ටික හොදලා බින් ටික අස් කරන්න ගන්නවා. ආබාධිතයන්ට වෙන් කරපු වැසිකිළියේ කසල බඳුන අස් කරන්න ගන්න චමිඳුට ඇස් අදහා ගන්න බැරි දෙයක් පේනවා. කොමඩ් එක ඇතුලේ ඩොලර් 50 100 කොළ පුරවලා හිර වෙලා. ගල් ගැහුණු චමිඳු මොලෙන් හිතන්නේ මේක කාගේ හරි විහිළුවක් කියලා. ඒත් සල්ලි ඇල්ලුවම ඔක්කොම ඇත්ත සල්ලි. දැන් මොකද කරන්නේ? කොමඩ් එකෙන් ඇදලා සල්ලි ටික ගෙදර අරන් යනවද? මේක වාසනාවද? නැත්නම් ගෙදර අරන් ගෙහින් අහුවෙලා හිරේ යන්න වෙයිද? මේ වගේ දාහක් දේවල් චමිඳුගේ ඔළුවේ වැඩ කළා. ඒත් චමිඳු තීරණයක් ගත්තා. මේ සල්ලි මගේ නෙමෙයි. මම මගේ සුපර්වයිසර්ට කතා කරනවා. එහෙම කරපු චමිඳු කෝල් එකක් දීලා ලොක්කට ඉන්න කියනවා. මේක දැකලා බය වුණ ලොක්කා ඩකල් පොලිසියට කතා කරනවා. පොලිසිය සල්ලි තමන් බාරයට ගන්නවා. සල්ලි ගණන් කරපු පොලිසියත් අඳුන් කොන්දොන් වෙනවා. ලංකාවේ සල්ලි වලින් 1,20,00,000කට වැඩිය සල්ලි. කවුද මේක වෙසකිලියට ගෙනත් දැම්මේ? දවස් සති මාස අවුරුදු වලට පෙරලෙනවා. චමිඳු ඕස්ට්‍රේලියාවෙන් නවසීලන්තයට යනවා ඉගෙන ගන්න. අවුරුදු 3කට පස්සේ 2014 චමිඳුට කෝල් එකක් එනවා ඕස්ට්‍රේලියාවේ පොලිසියෙන්. චමිඳු ඔයාට කියන්න ආරංචියක් තියෙනවා. ඔයා හොයලා දුන්න සල්ලි වලට තාම අයිතිකාරයෙක් හොයාගන්න බැරි වුණා. අද උසාවියේ එකහඬින් තීරණය කළා ඒ සල්ලි වල අයිතිකාරය ඔයා කියලා. ඔස්ට්‍රේලියාවේ නීතියේ හැටියට ඒ සල්ලි වලින් 123ක් ආදායම් බදු හැටියට අරගෙන ඩොලර් 80,000ක් නැත්නම් රුපියල් කෝටියක් චමිඳුගේ අවංකභාවය අගය කරන වික්ටෝරියා ප්‍රාන්ත උසාවිය චමිඳුට ප්‍රදානය කරනවා. ඒ විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියාවේ පර්මනන්ට් රෙසිඩෙන්සි එකක් චමිඳුට ප්‍රදානය කරනවා. අද චමිඳු පරිගණක ඉංජිනේරුවෙක් විදිහට මෙල්බන් නගරයේ වාසය කරනවා. තමන්ගේ අවංකභාවය නිසා චමිඳු අද සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ නොවිසඳුණු අපරාධ එහෙමත් නැත්නම් එක්ස්ෆයිල්ස් අතරට මේ කතාවත් ඇතුළත්. පොලිසිය සැක කරන්නේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරීකේ කළු සල්ලි තමා මෙහෙම හම්බුනේ කියලා. මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්තා නම් වීඩියෝට ලයික් එකකුත් දාලා ඔබගේ අදහසත් පාතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.